ආයුබෝවන් හැම දිනකටම ටෙක්ස්පෙන්ස් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ මීට මාසයකට කලින් රිලීස් වුණ Redmi Note 12 Turbo smartphone එක ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් මම ආරාධනා කරනවා ලංකාවේ වගේම ලෝකයේ අලුතින් රිලීස් වෙන smartphone ගැන සිංහල reviews ගෙන එන ටෙක්ස්පෙන්ස් YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි මේ smartphone එකේ unboxing video එකට යමු. ඉතින් smartphone එකේ box එක ගැන කතා කරොත් මෙන්න මේ වගේ black color box එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට smartphone box එක unbox කරාම අපිට smartphone එක ඒ වගේම quick start guides, silicon cover එක, sim eject tool එක සහ 67 watt fast charge එක වගේම type c cable එකත් බලා ගන්න පුළුවන්. මේ smartphone එක 5G dual sim smartphone එකක්. අපිට මේ smartphone එක වෙනදපලෙන් black, blue, white සහ harry potter limited edition එකෙන් ලෙදි ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තම ඔයාලට ගැටලුවක් ඇති මොකද්ද මේ limited edition එකක් කියලා කියන්නේ කියලා. limited edition එකක් කියලා කියන්නේ ඒ smartphone එකේ harry potter කියන theme එක යටතේ නිෂ්පාදනය වෙන smartphone එක ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි වෙනදපට නිකුත් වෙන්නේ. අපි දැන් මේ smartphone එකේ build එක ගැන කතා කරමු. මේ smartphone එකේ fingerprint එක power button එකට fix කරලා තියෙන්නේ. ඒ වගේම මේ smartphone එකේ back එක plastic back panel එකක්. ඒ වගේම අපිට back panel එකේ triple cam setup එකක් වගේම flash light එක බලා ගන්න පුළුවන්. smartphone එකේ top එකේ IR blaster එක, speaker එකක් සහ 3.5 mm port එක අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම smartphone එකේ bottom side එකේ අපිට speaker එකක්, type c port එක, sim tray එක බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ smartphone එකේ තියෙන්නේ dual speaker setup එකක්. අපි මේ smartphone එකේ display ගැන කතා කරොත් එහෙම අපිට මේ smart mode එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.67ක OLED display එකක්. ඒ වගේම මේ display එකේ අපිට 120 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ smartphone එක Dolby Vision සහ HDR10 Plus support කරනවා. ඒක නිසා ඔයාට හොඳ තාත්වික රූප රාමු බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ nits 1000ක brightness rate එක නිසා ඕනම ආලෝක තත්ත්වයක් යටතේ ඔයාට මේ display එක පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා. ස්මාර්ට්ෆෝන් එකේ platform specification ගත්තොත් එහෙම අපිට Android 13 base MIUI 14 තමයි operating system එක විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට chipset එක විදිහට Qualcomm Snapdragon 7 Plus Gen 2 4 nanometer chipset එක සහ processor එක octa-core processor එක GPU එක Adreno 725 කියන GPU එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම RAM ඔයාට 8GB 12GB සහ 16GB කියන එඩිෂන් වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ combination එක නිසා මේ smartphone එකේ performance ගොඩක් ඉහළ තත්ත්වයක තියෙනවා. ඔයාට heavy games වගේම heavy apps පහසුවෙන් use කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට 4K videos capture කරද්දී ඒක ලොකු පහසුවක් වෙනවා. අපි මේ smartphone එකේ storage ගත්තොත් එහෙම 256GB, 512GB සහ 1TB වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ smartphone එකේ battery එක ගැන කතා කරොත් එහෙම අපිට milliampere 5000ක battery එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම Redmi company එකෙන් අපිට 67 watt fast charging facility එකත් මේ smartphone එක සඳහා ලබා දීලා තියෙනවා. ඉතින් Redmi company එක මේ වෙලාවේදී මේ smartphone එකේ performance වලට ගැළපෙන විදිහට battery එකත් ඒ කට්ටිය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ smartphone එකේ camera එක ගැන කතා කරොත් එහෙම අපිට triple camera setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 64MP wide camera එකක්, 8MP ultra wide camera එකක් සහ 2MP macro camera එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේකේ rear camera එක ගැන ගත්තොත් එහෙම rear camera එකේ අපි capture කරන photos average මට්ටමක තමයි තියෙන්නේ. ඇත්තටම අපිට ඒකේ ලොකු quality එකක් බලා ගන්න පුළුවන් කමක් නැහැ මේ range එක යන smartphone උත් එක්ක. ඉතින් අපි මේ smartphone එකේ selfie camera ගැන කතා කරොත් selfie camera ව හොඳ මට්ටමක තියෙනවා. selfie photos වල හොඳ detail එකක් වගේම portrait photos වල හොඳ separation එකක් බලා ගන්න පුළුවන්. අපි මේ smartphone එකේ ගත්ත video එකක් තමයි මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම video එක ගැන ගත්තොත් එහෙම මම කලින් කිව්වා වගේ මේ range එක යන අනිත් smartphone වලට සාපේක්ෂව ටිකක් quality එක මදි.
අතර මේ ස්මාර්ට්ෆෝන් එකේ වීඩියෝස් වල ස්ටෙබිලයිසේෂන් එක හොඳ මට්ටමක තියෙනවා. නමුත් zoom in එකේදී අතරම ඩීටේල් වැඩිපුර හොඳට පේන්නේ නැහැ. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ performance හොඳ වුණත් කැමරාව එකනම් අපිට වැඩි රෙකමන්ඩ් කරන්න බෑ. නමුත් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ 4K වීඩියෝ පහසුවෙන් රෙකෝඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේකේ high performance chipset එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔයාලට 4K වීඩියෝස් පහසුවෙන් රෙකෝඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් කිහිපයක්. කලින් කිව්වා වගේ මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් ඇවරේජ් මට්ටමක තමයි තියෙන්නේ. සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකින් පර්ෆෝමන්ස් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නැත්නම් ගේමින් වලට යූස් කරනවා නම් නැත්නම් හෙවි ගේම්ස් වලට පාවිච්චි කරනවා නම් මේ ස්මාර්ට්ෆෝන් එක ගොඩක් හොඳයි ඔයාලට භාවිතයට ගන්න. මේ ස්මාර්ට්ෆෝන් එක රුපියල් 1,30,000ක් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අත්‍තරම ලංකාවේ නම් කිසිම ෂොප් එකක දැනට මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔයාට AliExpress වගේ online e-commerce website වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ස්මාර්ට්ෆෝන් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ චීනෙට. තාම මේකේ global edition එකක් ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන වැඩිදුර මොන හරි විස්තර දැනගන්න තියෙනවා නම් හෝ අපේ ස්මාර්ට්ෆෝන් වීඩියෝ එකේ මොකක් හරි ඔයාට වැරද්දක් තියෙනවා නම් හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අපිට රිප්ලයි එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙමු. ඉතින් වීඩියෝ එක නැට්වඩ ගොඩක් ස්තුතියි. ඉහිලෙන්නා.